මේවෙද්දි රුසියාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රුසියානු හමුදාවන් මේවෙද්දි යුක්‍රේන මල්ටිපල් ලොකට් රොන්ජර්ස් 950ක් විනාශ කළ බවත් එවගේම 400ක් එයා මිසයිල් සිස්ටම් සර්ෆේස් එයා මිසයිල් සිස්ටම් බිම් මට්ටමේ සිට ගුවන්ට එල්ල කරනු ලබන ගුවන් ආරක්ෂණ පද්ධතින් 400ක් විනාශ කළ බවද නිවේදනය කර තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ලුතිනන් ජෙනරල් මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වශයෙන් කටයුතු කරන ඉග්නෝර් කොන්ස්කෝ විසින් තමයි මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ. ඔවුන් වාර්තා කර ඇති ආකාරයට ඔවුන් මේ කාලවකවානුව ඇතුළතදී ස්පෙෂල් මිලිටරි ඔපරේෂන් එකක් තුළදී යුදමය ගුවන් යාන 352ක් හෙලිකොප්ටර් 192ක් 2734ක් අන්මෑන් ඒරියල් වෙහිකල්ස් ඒ කියන්නේ ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙන යුද භූමියේ සංග්‍රාම භූමියේ වාහන එවැගේම 399ක් සර්ෆේස් ටු එයා මිසයිල් සිස්ටම් 7282ක් යුද ටැංකි සහ අනෙකුත් වාහන එවැගේම 950ක් මල්ටිපල් රොකට් රොන්ජර්ස් 3737ක් ෆීල්ඩ් ආටිලරි ගන්ස් කාලතුවක්කු සහ මෝටාර් විනාශ කළ බව ඔවුන් සඳහන් කර තිබෙනවා. ඒද විශේෂයෙන්ම මේ වෙද්දි රෂ්‍යන් ආම් ෆෝසස් හැව් ඕල්සෝ ඩිස්ට්‍රොයිඩ් 7792 ස්පෙෂල් මිලිටරි මෝටර් වෙහිකල්ස් විශේෂ හමුදා වාහන 7792ක් විනාශ කළ බව ඔවුන් දැනුම් දී තිබෙනවා. රුසියාව විසින් දිගින් දිගටම මේ නිවේදන ඔවුන්ගේ ටාස් මාධ්‍ය හරහා හෙලිදරව් කිරීමක් සිදු කරනු ලබන්නේ මේ වෙද්දි බටහිර මාධ්‍ය බොහෝමයක් මේ කාරණා වාර්තා නොකරන නිසා. විශේෂයෙන්ම කුප්යන්ස්ක කියන ප්‍රදේශයේදී දරුණු ගැටුම් ඇති වෙලා තිබෙනවා සහ යුක්‍රේන හමුදාවලට බරපතල හානි සිදුව තිබෙනවා කියලා තමයි මේදී රුසියාව පාර්ශවයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි රුසියානු හමුදාවන් විසින් වාර්තා කර තිබෙනවා 170 මිලිටරි පර්සනල් of 4 Ukrainian army brigades in the Luhansk Donetsk People's Republic in the past days. මේ වෙද්දි යම් ආකාරයක මර්ධනය කරන්නට 170 දෙනෙකු හමුදා සාමාජිකයින් යුක්‍රේන හමුදාවන් ට්‍රිගලට අදාළ වුණු යුක්‍රේන හමුදාවල බ්‍රිගේඩ් 4කට රජිමෙන්තු 4කට අදාළ වුණු පාර්ශවීන් එලිමිනේට් කරන්නට නැත්නම් නසන්නට හැකියාව ලැබුණු බව තමයි රුසියාව මේ වෙද්දි නිවේදනය කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම රුසියානු හමුදා තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් 170ක් යුක්‍රේනියන් ට්‍රූප්ස් විනාශ කළා කියලා වාර්තා කර තිබෙනවා. 2 armed personal carriers and 4 pickup trucks කියලා තමයි වාර්තා කරන්නේ. මේ විවිධ ප්‍රදේශවල සිදු වුණා වූ යුක්‍රේන හමුදාවලට සිදු වුණු හානිය තමයි රුසියානු මාධ්‍ය විසින් මේ විදිහට හෙළිදරව් කිරීමක් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි දකුණු දිග ඩොනෙස්ක් ප්‍රදේශයේ ගත් පිටදී එම ප්‍රදේශයේදීද යුක්‍රේන හමුදාවේ 72nd Mechanized Brigade and also foreign mercenaries and city of the උග්ලෙන්ඩ මේ කියන ඩොනෙස්ක් ප්‍රදේශයේ උග්ලෙන්ඩ කියන ප්‍රදේශයේදී තවත් දැඩි හානි යුක්‍රේන හමුදාවලට කරන්නට හැකියාව ලැබුණා කියලා රුසියාව නිවේදනය කර තිබෙනවා. දැන් මොකද රුසියාව වාර්තා කර තිබෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කළ M777 හවුටිසර් සහ ජර්මනියේ නිෂ්පාදනය කළ FH70 හවුටිසර් කියන අවි ඩොනෙස්ක් ප්‍රදේශයේදී සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලට මේ ආයුධ වලින් පහර දීමක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණයත් මේ වෙදී යුක්‍රේනයට එරෙහිව රුසියාව විසින් ලෝකයට හෙළිදරව් කිරීමක් කර තිබෙනවා. ඒ වගේම තමයි M777 artillery system of US manufacturing German made FH70 howitzer that had been shelling residential areas in the city of Donetsk ප්‍රදේශයේ සිවිල් ජනතාව සිටින ප්‍රදේශවලටද මෙම ආයුධ වලින් ප්‍රහාර එල්ල කරා කියලා තමයි රුසියාව මේ වෙදී ප්‍රකාශ කර තිබෙන්නේ. ඒත් එක්කම Russian forces stuck 5 Ukrainian command post and ammunition depot in the past day ගෙවුණු දින කිහිපය තුළදී ඔවුන්ගේ අනදින මධ්‍යස්ථාන සහ ඒ වගේම ආයුධ ගබඩා විනාශ කළ බව තමයි මේ වෙදි නිවේදනය කර තිබෙන්නේ. ඉතින් රුසියාවටත් බරපතල හානි සිදු වෙනවා කියන දේ බටහිර මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව බරපතල ආකාරයේ හානි වලට ලක් වෙලා තිබෙනවා. නමුත් යුක්‍රේනයටත් මේ විදිහට මේ හානි සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය තමයි මේ රුසියානු මාධ්‍ය මේ වන විට හෙළිදරව් කරන්නේ. කෙසේ වෙතත් යුද්ධය බිහිසුණු ඛේදවාචකයක් බවට පත් වෙමින් තිබෙනවා. තවමත් දෙපාර්ශවයටම මේක සමතේකට පත් කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම අපි දකිනවා යුරෝපා කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ දිගින් දිගටම යුද ආධාර ලබා දෙමින් රුසියාවට එරෙහිව යුක්‍රේනයේ ශක්තිමත් කරන්නට වෙරදරනවා. නමුත් මේ රටවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ ඇයි රාජතාන්ත්‍රික මට්ටමින් නොසිතන්නේ කියන ප්‍රශ්න කිරීම අපි මේ මොහොතේ සිදු කරනවා.